මතු පිටට හතරැස් ගඩොල් ගොඩක් ලෙස මෙය දිස්සුවද මේ එවන්නක් නොවේ. අඩි 40ක් පමණ උසට කොන්ක්‍රීට් වලින් සකස් කළ මේ ආරක්ෂිත නිවාසනේ භූගතවද තවත් එවැනිම දුරකට විහිද යනවා. බ්‍රිගේඩිය ශවෙන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය වේලුපිල්ලේ ප්‍රභාකරන් රැඳී සිටි මෙම ආරක්ෂිත නිවාසනය අත්කරගත්තේ විෂමඩු පිරිමන්තන් කුලම්හිදී. අඩි 3 මාරක් පමණ ඝන කොන්ක්‍රීට් බිත්තිවලින් යුත් මෙම ආරක්ෂිත නිවාසනේ භූගත පළමු මහලේ එල්.ටී.ටී.ඊ. නායකයාගේ නිදන කාමරය දැකගත හැකි. ඒ සඳහා ප්‍රවේශ වීමට අඩි 30ක පමණ භූගත උමම් පද්ධතියක් සකස් කර තිබෙනවා. ප්‍රභාකරන්ගේ දියවැඩියා රෝගියට භාවිත කරන ඉන්සියුලින් රන්ධවනියද ඔහුගේ කාමරයේ ඇඳ අසලම තබා තිබෙනවා. ප්‍රභාකරන් අවසන් කාලයේ දියවැඩියා රෝගීන් දැඩි ලෙස පීඩා විඳි බව මෙයින් තහවුරු වෙනවා. ප්‍රභාකරන්ගේ කාමරයේ ඇති මෙම ඡායාරූපයේ ප්‍රභාකරන් දෙදෙනෙක් සිටි. ඡායාරූපයේ එක් අයෙක් අනෙකාට වඩා අඟල් 6ක් පමණ උසකින් යුත් අතර උඩු රැවුලද උස පුද්ගලයාට නොමැත. දෙදෙනාගේ ඇති එකම වෙනස එයයි. සුඛෝපභෝගී ජීවිතයක් මෙම ආරක්ෂිත නිවාසනය තුලද ප්‍රභාකරන් ගත කර ඇති බව පැහැදිලි වෙනවා. පළමු භූගත මහලේ සිට දෙවන භූගත මහලට අඩි 50ක් පමණ ගැඹුරට යා යුතුයි. ඒ සඳහා පහලට පඩිපෙළක් සකස් කර තිබෙනවා. අඩි 50ක් ගැඹුරින් පිහිටි භූගත මහලේ එල්.ටී.ටී.ඊ. නායකයාගේ කාර්යාල කුටියට තරප්පු පෙළකින් පහළට ගොස් තවත් උමගක් දිගේ යා යුතුයි. මෙහි තබා ඇති ප්‍රභාකරන්ගේ ඡායාරූපයද මෙම කුටියේදීම ගනු ලැබුවා. එහි පිටුපස වේවැල් පොත්රාක්කය එය සනාථ කරනවා. පිත්තලින් නිම කළ එල්.ටී.ටී.ඊ. සමුරු පලක රසක්ද මෙහි දැකගත හැකි. හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඔක්සිජන් සැපයුම් පද්ධතියක්ද භූගත කුටිවලට ලබා දී තිබෙනවා. ශබ්දයෙන් ලොයසෙන විදුලි ජනක යන්ත්‍ර මගින් මේ සඳහා විදුලිය ලබා දී ඇති අතර පණිවිඩ චන්ද්‍රිකා හුවමාරු තාක්ෂණ පහසුකම්ද මෙම ආරක්ෂිත නිවාසනයේ දැකගත හැකි. මෙම භූමියේ පුළුස්සා තිබූ ඡායාරූප රැසකින් තවත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබෙනවා. මෙතන තියෙන මේ පොල් ගහ ඊට අමතරව මෙතන තියෙන මේ කොන්ක්‍රීට් කණු දෙක වැටට සම්බන්ධ වෙලා තියෙන කොන්ක්‍රීට් කණු දෙක මේ එතන තියෙන ගස් තුනක් හරිද මේ ගහ මේ මේ ගස් තුනක් මෙතනින් මේ පේන අතු හතර ඉදිරියේ දැන්ට අපිට පේන ගහෙත් ඒ ආකාරයටම පේනවා සුඩාන් කුඩුකුඩුලි කුමාර්ගයෙන් වමට හැරි ඝන වනාන්තරයේ මැදින් වැටි ඇති මේ මාර්ගය ඇත්තේ ප්‍රභාකරන්ගේ නිවස වෙතයි. ගුවනට නොපෙනෙන තුරු වියනට මුවා කොට කිසිවෙකු නොසිතන ස්ථානයකයි මෙය පිහිටියේ. සුනකේකුට හෝ රිංගා පැමිණිය නොහැකි වන පරිදි හම්බි පොටවල් 15ක් යොදාගෙනයි මෙම වැට නිමවා ඇත්තේ. නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ විට ඇත්තේ ප්‍රභාකරන්ගේ රථය නවතා තබන කොන්ක්‍රීට් යොදා තැනූ ගරාජයයි. නිවස වටා පිහිටි කාපට් ඇතිරු මේ මාර්ගය ප්‍රභාකරන්ගේ ආරක්ෂකයන් මුර සංචාර සිදු කිරීම සඳහා යොදාගත් බව යුද හමුදාවේ විශ්වාසයයි.
නිවසේ සිව්කොනේ ප්‍රධාන ආරක්ෂක මුරුකුටි හතරක් දැකගත හැකි. නිවේඩි නොවදින තහඩු දෙකක් මැදයට වැලි පුරවා ආරක්ෂකයන්ටද දැඩි රැකවරණයක් සැලසෙන අයුරිනුයි මෙය සකස් කොට ඇත්තේ. 53 සේනාංකාධිපති බ්‍රිගේඩිය කමල් ගුණරත්නගේ යනදීම යටතේ ක්‍රියාන්විතේ නියුතු 8 වන කාර්ය සාධන සේනාංකයට අයත් 14 වන ගජබා රෙජිමේන්තුවයි මෙම නිවස අත්පත් කරගත්තේ. නිවසේ පොළව ටෙරාසෝ යොදා සකස් කර තිබෙනවා. අඩි 40ක් පමණ ගැඹුරට මහල් 3කටයි නිවස ඉදි කර තිබෙන්නේ. මෙහි සෑම කාමරයක්ම වායු සමනය කොට තිබූ බවට සාක්ෂි ඉතිරිව පවතිනවා. ඇතුළතින් අඟුළු දැමිය හැකි ලෙස සෑම කාමරයකම සවිමත් යකඩ දොරවල් සමි කර තිබෙනවා. කොන්ක්‍රීට් යොදා තැනූ මෙම නිවසේ බිත්තියක් අඩි 2ක පමණ ඝනකමින් යුතු වෙනවා. ප්‍රබල ගුවන් ප්‍රහාරයකට වුවත් තොරතුරු දිය හැකි අයුරින් මෙය ඉදි කර තිබෙන්නේ. සෑම කාමරයකටම යාබදව නාන කාමරය බැගින්ද දැකගත හැකි. නිවස පුරා ත්‍රස්තවාදීන් පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් යොදා අටවා තිබූ මරෝගුල් පුපුරවා හැරීම නිසා නිවසේ ස්ථාන රැසක් විනාශ වී ගොසින්. පඩිපෙළ ඔස්සේ භූගත තෙවැනි මහලට ගිය විට නිවසේ පොළොව මතුපිට දක්වා විහිදෙන ඉනි මගක් සහිත රහස් දොරටුවක්ද දක්නට ලැබෙනවා. එය හදිස්සි අවස්ථාවකදී කොටිනායකයාට පිටුපසින් පලා යාමට තැනු එකක් බව හමුදාවේ විශ්වාසයයි. කොන්ක්‍රීට් බිත්ති මත ලෑලි අතුරා සකස් කර තිබූ මෙම ශාලාව සම්මන්ත්‍රණ ශාලාවක් බවයි යුද හමුදාව පවසන්නේ. මරවුගුල් ඉවත් කිරීම සඳහා 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් එම ලෑලි සියල්ල ගලවා ඉවත් කොට තිබුණා. මේකේ එන පාර පවා සහ මේ වටේ තියෙන පාරේ සහ සියලුම ගොඩනැගිලිවල එයාලගේ ඉතාමත්ම මාරාන්තික මරවුගුල් අටලා තිබුණා. මේ තියෙන මගේ පිටිපස්සෙන් තියෙන ගේට්ටුවේ පවා සහ ඇතුලේ තියෙන හැම කාමරයකම ඇතුල් වෙන දොරටු සියල්ලම මරවුගුල් අටවලා එයා ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් සිදු කරලා තියෙන බව ඉතාමත්ම පැහැදිලිව පෙනුණා. නිවසට පිටතින් පානීය ජලය පිරිසිදු කිරීමේ පද්ධතියක්ද දක්නට ලැබෙනවා. විදුලි ජනක යන්ත්‍ර කිහිපයක් මගින් මෙම භූගත නිවසට දවස පුරා විදුලිය සපයා ඇති බවයි හමුදාව පවසන්නේ. මුළුතන්ගේ නිවසට බැහැරින් තිබී සොයා ගැනිනවා. ගෙනාපු බඩු බාහිරාදිය වලින් කියන්නේ විශේෂයෙන්ම සිමෙන්ති යකඩ කූරු ගල් වැනි දේවල් උපයෝග කරගෙන තමයි මෙම ගොඩනැගිල්ල හදලා තියෙන්නේ.